ඇත්තටම අපේ සංචරනසීමා පනවලති අවස්ථාවල අපිට රෝගින් වාර්තා වීම රෝගින් පන්සය හැසිය අතර රෝගින් වාර්තා වනා සංචනසීමල් හිල් කිරීමෙන් පස්සු හා සංචරනසීමා මුදවා ගැනීමෙන් පසුව අපිට මේ අවස්ථාවදී රෝගීින් වාර්තාාවන ප්‍රමාණය හැසිය පනහා සිට හත්සය හත්සය විසි පහ දක්වා ඉහෙළගිහිල්ල තියෙනවා සුි ඩවීම අපි රෝගීම් වර්තාාවීමේදී දකිනවා කැමම ඊයදිනේදී මරණ විසිතුනක්වාර්තා වෙලා තියෙනවා එමෙන්ම අපිගත් කල රෝගීන් රෝහල් ගතවීමේ සුළු ප්‍රවනතාවයක් අපි දකිනවා රහි රෝගින්න් රෝහල් ගතවීම අධ්‍යථානක සය හත්තැහැ අපි මේ අවස්ථාව විදි පෞද්ධග නවා ඒ මධ්‍යස්ථානක සේ හැත්ත සහයට තිහ ධාරිතාවයකට රෝගින් ගිලන්වර් ප්‍රතිකාර ලබා ගන්නෝ මෙවැනි අවස්ථාවක මතක් කල යුතු ප්‍රධාන කාරණාවක් තමයි අපි මතකතියාගන්න ඕනේ දැන්රෝගෙන් සුළු වශයෙන් ඉහලා ෑමක් අපි දක්නට ලැබෙන මේවැනි අවස්ථාවක අපි පාසල් පද්ධතිය විුත්ත කරලා තියෙනවා අනාගතය විශ් විද්‍යාල පද්ධතිය වියුත්්ත කරමින් ඒ කට යුතු කරගෙන යන්න සිදුවෙනවා අනෙකුත් මුල්ලියමය හා ප්‍රධාන ආයතන බවෘතව සක්‍රීව තබාගන්න අපි ක්‍රියාත්ම පැරදින යනවා මේ සියලු සිදිුවීමම් හරහා අපි වැදගත් ලෙස මදක තියාගන්න ඕන එක කාරණාවත් තමයි ඒ සෞඛ්‍ය පුරුදු ඒ ආකාරෙන්ම ඉෂ්ට කරගන්න එක මොකද එන්නත් කරනය දී අති සාර්ථක ලෙස අප සමස්ත ජනගානයෙන් සයට හැට හතරකට විතර එන්නත් මාත්‍ර අ දෙකම ලබාදීලා තියෙනවා එමන්ම අපි සමස්ත ජනගහනෙන් එකන්නත් මාත්‍ර ක් විදරක් ලබාගත් ජනතාව සයට හැත්ත දෙක්ක සීමාවවික් මෝල් අතියෙනවා ති මෙවැනි අවස්ථාවක එන්නත් කරණය සාර්ථකත්වය එන්නත් කරණය හර හා පික්වෙනගේ වැඩ පිළිවෙල අති සාර්ථක ලෙස ක්‍රියත්මකවෙමින් යනවා ඒ අවස්ථාවේදී නවසාමාන්‍ය කරනය නැත සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා හසුරවා ගැනීමට හා තමන්ගේ දෛනික කටයුතු කිසි බධාවකින් තොරව ඉටුර ගැනීමට සියලු කටයුතු රජය පශයෙන් ශෞඛ්‍ය මාත්‍ය අංශයවසය හානිකුත්තා ඇතන සියල්ලගෙම සාභාගිත්වෙන් සාර්ථක ලෙසරගන යන මෙවන් මෝතක සුළු රෝගී වැඩිවීමක් සුළු රෝගීන්ගේ වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා මේ අවස්ථාව අපි පාලනය කරගත්තේ නැත්තං මේ අවස්ථාව අපිට හරියට අපි හසුරවා ගත්ත නැත්තං අපිට අනාගතයට මූුණ දෙන්න වෙන්නේ නැවතත් අපි අර්මාස කිහිපවට කලින් හිටපු ඒ අඳුරයුගේකට. හින්ද මෙයින් කඩාකප්පල් වෙන්නේ නැතැ මෙ අධ අවධානමට ලක් වෙන්නේ ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් ඔබේ සහෝදරයාගේ රැකියාව වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක්ගේ ෘතීමය කටයුත්තක් වෙන්න පුළුවන් නැත අත්‍යවශ්‍ය කටයුත්තක් වෙන්න පුළුවන් ඒක හින්දා තමන්ගේ දරුවාගේ තමන්ගේ ඥාතීන්ගේ තමන්ගේ සහෝදරයාගේ අනාගතය වෙනුවෙන් කැපකිරීම කරන්න කියලා බොහොම බැගෑපත්ව ඉල්ලන්නේ නැත්තං මේ අවධානමට අපි ගිහිල්ලා මේ රට දැඩි අවධදානම් තත්ත්වයකට එන්න ඉඩ තියනවා